සහිත දිලිසෙන සුළු කෝට්ටයක් අනිවාර්යයෙන්ම බොක්ස් එකකට තියෙන්න ඕනේ. ඒක තමයි සාමාන්‍යයෙන් ෂෝ එකේදී මුලින්ම බලන්නේ එයා මධ්‍යම ප්‍රමාණයද මීඩියම්ද ඒ කියන්නේ සාමාන්‍ය මසල් එකේ ඉඳලා හෙඩ් එකේ කණගාවට තියෙන අනුපාතය. ඒ කියන්නේ මසල් එකේ 3න් එකක් මසල් එකක් ඉතුරු 3න් දෙක හෙඩ් එකේ ඉඳලා කණගාවට අපි ට්‍රේනින් කරන්න ඕනේ වැදගත්ම දේ ටෝන් එකට නෙමෙයි. අපි පීල් සිග්නල්ට ට්‍රේනින් කරා. ටෝන් එකට ට්‍රේනින් කරොත් වැදගත් වෙන්නේ ට්‍රේනට විතරයි වැඩ කරන්නේ. අපි හැමතිතරම සිග්නල් වලට වැඩ කරොත් ඕන එක්කෙනෙක්ට කියන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි ආයේ එක්ස්පීරියන්ස් එකෙන් අපි හැමතිතරම බොක්ස බ්‍රීඩ් එකේ බ්‍රීඩ් ස්ටෑන්ඩඩ් එක ගැන පොඩ්ඩක් අපි කතා කරොත් සමිත් මේගොල්ලන්ට කොයි වගේ බ්‍රීඩ් ස්ටෑන්ඩඩ් එකද තියෙන්නේ කොහොමද ඒ ගැන අපි කතා කරමු. එතනින් වැදගත්ම දේවා ජෙනරල් ඇපියරන්ස්. එතෙහි සාමාන්‍ය මුලින්ම බලන්නේ මීඩියම් සයිස්ද ස්කෝ බිල්ඩ්ද කියන්නේ. ස්කැනේ මධ්‍යම ප්‍රමාණය චතුරස්‍රාකාර වෙන්න ඕනේ. ඒ වගේම මස්කියුල. ඒ කියන්නේ මාංශ පේශි වලින් හොඳට වැඩුණු. ඒ වගේම කෙටි ලෝම සහිත සුනකෙක්ට තමයි බොක්සර් බ්‍රීඩ් එකේ ස්ටෑන්ඩඩ්. ඒ වගේම අපි කෝට් එක ගැන ගත්තොත් විශේෂයෙන්ම කෝට් එක කෙටි ලෝම සහිත දිලිසෙන සුළු කෝට් එකක් අනිවාර්යයෙන්ම බොක්සර් කෙනෙක්ට තියෙන්න ඕනේ. ඒක තමයි අපි සාමාන්‍යයෙන් ෂෝ එකේදී මුලින්ම බලන්නේ එයා මධ්‍යම ප්‍රමාණයද මීඩියම්ද චතුරස්‍රාකාරද කියන එක. ඒක ඉතින් ජජ් රින් එකට එනකොට මේක අයිඩියා ඒ කියන්නේ ඔළුවට දා ගන්නවා. එතකොට අපිට ලේසි ඉදිරියට යන්න ඒ වගේ ස්ටෑන්ඩඩ් බ්‍රීඩ් එකක් එක ෂෝ කරන්න ගියොත් ලේසි. සමහර දැන් මේගොල්ලෝ ගත්තොත් ඔයාලා මෙයාලව දානවා ෂෝස් වලට. එතකොට ෂෝ එකකදී ජජ්ලා විශේෂයෙන් මෙයාලගේ මොනවද බලන දේවල්? සාමාන්‍යයෙන් ස්ක්වාඩ් මීඩියම්ද කියන එක තමයි මුලින් බලන ජෙනරල් ඇපියරන්ස් එක. එතෙදිනේ සාමාන්‍ය හොඳින් වැඩුණු මේල් සුනකේ අඟල් 23ක් 25ක් විදස් වලට. ඒ වගේම ෆීමේල් සුනකේ 21ක් 23ක් විදස් වලට බලනවා. සාමාන්‍යයෙන් අපි ලංකාවේ ගත්තොත් අපි හිතනවා ලොකුම සයිස් ආශා එයා හොඳ ලොකු බොක්සර් කෙනෙක්. හැබැයි සමහර සත්තු ඉන්න පොඩි බොක්සර් කෙනෙක්. එහෙම බැලුවා වර්ල්ඩ් එකේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ උසට හරියන්නේ එතකොට අනිවාර්යයෙන්ම අඟල් 23ක් 25ක් මේල් විදස් වලට උස තියෙන්න ඕනේ. ඒ වගේම ෆීමේල් 21ක් 23ක් විදස් වලට උස තියෙන්න ඕන. අපි හෙඩ් එක ගැන බැලුවොත් මසල් ටු හෙඩ් ප්‍රොපෝෂන් එක. ඒ කියන්නේ සාමාන්‍ය මසල් එකේ ඉඳලා හෙඩ් එකේ කණගාවට තියෙන අනුපාතය. ඒ කියන්නේ මසල් එකේ 3න් එකක් මසල් එකක් ඉතුරු 3න් දෙක හෙඩ් එකේ ඉඳලා කණගාවට තමයි කොටස් තුනකට බෙදෙන්නේ. ඒකෙදි වැදගත්ම දේ තමයි මසල් එක අනිවාර්යෙන්ම අපි මේක කොට වෙන්න ඕනේ. එතන ඉඳලා ඉතුරු කොටස් මේක කොටස් තුනකට බෙදුවොත් ඉතුරු කොටස් දෙක හෙඩ් එකේ ඉඳලා කණගාවට වෙන්නේ. ඉතින් සාමාන්යයෙන් දැන් ගොඩක් ලංකාවේ බොක්සර්ස් ලාගේ අර මම මුලදිත් කිව්වා ඒ කියන්නේ පොඩි කාලේදී මසල් එක කොට වුණාට ලොකු වෙනකදී මසල් එක වෙනස් වෙනවා. හැබැයි ඇමරිකන් ස්ටෑන්ඩඩ් එකේ මසල් එක අනිවාර්යෙන්ම කොට මසල් එකක් වෙන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. එතකොට ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එක බලනවා සාමාන්‍යයෙන්. එයිදී සාමාන්‍යයෙන් රින් එක ඇතුළට ආවට පස්සේ මුලින්ම බලන්නේ ඉන්ටෙලිජන්ට්ද ඇලර්ට්ද කියන එක. එයිදී සමහර වෙලාවට ජජ් ඉස්සරහට ඇවිල්ලා සමහර බේට් එකක් අතේ තියන් එයාගේ මූණෙන් රියැක්ට් කරන ආකාරය. සමහරට ඒක විසිකරාට පස්සේ රියැක්ට් කරන ආකාරය. ඒ තමයි ඇලර්ට්නස් එක. එයාගේ බලන්නේ ඉන්ටෙලිජන්ට්ද ඇලර්ට්ද කියන එක. ඒක සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම ඒක අපි ඒක දැන් ජජ් අනිවාර්යෙන් බලනවා. ඒක ෂෝ එකේ ඉදිරියට යන්න අත්‍යවශ්‍යයි. එතකොට ඒ වගේ ට්‍රේනින් අපි අර බේසික් ට්‍රේනින් එකත් එක්ක කරලා තියෙනවා. එතකොට ෂෝ එකේදී විශේෂයෙන්ම මොකද ජජ් බලද්දී මෙයාගේ ඇලර්ට් එක ඉන්ටෙලිජන්ට්ද කියන එක ගැන කිසිම අපිට තරඟයක් නැහැ. අපිට ඉදිරියටම ෂෝ එකේ යන්න අවස්ථාවක් තියෙනවා. ලොකු ඒක ට්‍රේනින් කරලා තිබ්බොත්. කියන්නේ ඉන්ටෙලිජන්ට්ද ඇලර්ට්ද කියන එක කියන්නේ මූණේ මාස ස්වභාවය. ඒ කියන්නේ ඇලර්ට් කියන්නේ මූණ යා මූණ දෙන විදිය. අපි ඊට පස්සේ සාමාන්‍යයෙන් බොක්සර් කෙනෙක්ගේ ඇස් ගත්තොත් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඩාර්ක් බ්‍රවුන් තමයි තියෙන්න ඕනේ කලර්ස්. එතකොට සාමාන්‍යයෙන් ආමන්ඩ් සයිස් ඒ කියන්නේ ඇස් ගත්තොත් එල්ලා කියන්නේ එල්ලා වැටෙන්න බෑ. ඇතුළට ගිලිලා තියෙන්න බෑ. සාමාන්‍යයෙන් යුරෝප් ටයිප් එකේ ඇස් ඕපන්. හැබැයි ඇමරිකන් ස්ටෑන්ඩඩ් එක
ඇස් ආමන්ඩ් සයිස් තියෙන. ඉතින් බොක්ස කෙනෙක්ගේ දැක්කොත් කියන්නේ ඇමරිකන් ටයිප් අනිවාර්යයෙන්ම ආමන්ඩ් ඇස් තිබිය යුතුයි. අපි බයිට් එක ගැන කතා කරොත් අනිත් බ්‍රීඩ්ස් එක්ක ගත්තම සුවිශේෂී බයිට් එකක් තමයි බොක්ස කෙනෙක්ට පිටලා තියෙන්නේ. ඒකට අපි කියන්නේ අන්ඩර්ෂොට් බයිට් එක. ඒකෙදි යටි ඇඳ ඉදිරියට නෙලා ඇවිත් තිනවා. ඒ වගේම යටි ඇඳේ අවසාන කොටස පොඩි කර්ව් ගතියක් තියෙනවා. හැබැයි උඩි ඇඳ සාමාන්‍යයෙන් යටි ඇඳට කලින් පහළට වැටෙනවා. එයිදී වැදගත් වෙන්නේ දැන් ඒකට අපි සුවිශේෂී බයිට් එක තමයි අන්ඩර්ෂොට් බයිට් එක. එතකොට බයිට් ෆෝල්ස් ගැන කතා කරොත් සමහර දත් තියෙනවා යටි ඇඳේ පිහිටන ස්වභාවය. උඩි ඇඳේ දත් පිහිටන ස්වභාවය. සමහර සීසර් බයිට් එන්න බෑ සමහර සත්තුන්ගේ තියෙනවා. ඒ වගේම දැන් සාමාන්‍ය ඇමරිකන් ස්ටෑන්ඩඩ් එක තමයි අනිවාර්යයෙන්ම කට බයිට් එක වැහුණ කට වැහුවට පස්සේ බයිට් ෆෝල්ස් ගත්තොත් එතනදී දිව එළියට තියෙන්න බෑ. දත් එළියට පැනලා පේන්න බෑ. එයිදී අනිවාර්යයෙන්ම කට වැහුනොත් මසල් එක කියන්නේ මේ කට වැහුවට පස්සේ බයිට් එක එළියට එන්න බැරි මේ එකක් තමයි තියෙන්නේ. ඔව්. එනේ ඒ තමයි විශේෂයෙන් සාමාන්‍ය හොඳ බ්‍රීඩ් එකක් ගත්තොත් තියෙන ඕන විශේෂම ලංකාවේ ගොඩක් ගත්තොත් බයිට් එක හරියට නැති ඉඳ තමයි ගොඩක් ෂෝ එකේදී එළියට යන්න වෙන්නේ ඩිස්කොලිෆයිඩ් වෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම බයිට් එක ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. මොකද ෂෝ එකට යන්න කලින් අපිට ට්‍රේනින් කරද්දිම අපිට කියන්න පුළුවන් යාගේ බයිට් එක පිහිටලා තියෙන ආකාරය. නැත්තම් අපි ෂෝ එකට දාලා ජජ් සමහර වෙලාවට කිව්වොත් මේක ඩිස්කොලිෆයිඩ් කියලා අනිවාර්යෙන් ඩිස්කොලිෆයිඩ් වෙනවා. මොකද බයිට් එක වෙරි ඉම්පෝටන්ට් අනිවාර්යෙන්. අපි ගත්තොත් දැන් මේගොල්ලන්ගේ මේ බොඩි එක ගැන කතා කරොත් කොහොමද බොඩි එක ඇවිල්ලා වැදගත්ම තමයි neck to top line එක. يعني muscular හොඳින් වැඩුණු මාංශ පේශි තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ length එකක් තියෙන්න ඕනේ. ඒ වගේම හැබැයි hanging skin තියෙන්න බෑ. يعني එල්ලා වැටුණු මස් තියෙන්න බෑ. එයිදී හොඳට tight muscular එකක් තියෙන්න ඕනේ. මාංශ පේශි තියෙන්න ඕනේ. ඒ වගේම top line එක ගත්තොත් straight වෙන්න ඕනේ. ඒ වගේම firm වෙන්න ඕනේ. smooth වෙන්න ඕනේ. ඒ වගේම අපි ස්ටැක් කරාම බොක්සර් බල්ලෙක් ස්ට්‍රයිට් ස්ලෝපින්. ඒ කියන්නේ පොඩි ආනතියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පොඩි ඇන්ගල් එකක්. එයිදී වැදගත් වෙන්නේ තමයි බොක්සර් කෙනෙක් ගේට් කරද්දී ලෙවල් පේන්න ඕනේ. මොකද ගේට් එක තමයි බොක්සර් කෙනෙක් ඉදිරියටම යන්න තියෙන හොඳම chance එක. ඉතින් ගේට් එකේදී ජජ් බලන්නේ top line එක ලෙවල්ද කියන එක. අපි චෙස්ට් එක ගැන කතා කරොත් බොක්සර් කෙනෙක්ට සුවිශේෂී මස්කියුල ඒ කියන්නේ හොඳින් වැඩුණු චෙස්ට් එකක් තියෙන්න ඕනේ. මොකද චෙස්ට් එක අපි සාමාන්‍යයෙන් පැත්තෙන් බලද්දී චෙස්ට් එක ඉදිරියට නෙරලා තියෙන්න ඕනේ. පළල් තියෙන්න ඕනේ. දැන් ගොඩක් සමහර බොක්සර්ස් ලගේ චෙස්ට් එක ඇතුළට ගිහින් තියෙනවා. එහෙම වෙන්න බෑ. චෙස්ට් එක සාමාන්‍යයෙන් ධනිස් ගාවට වෙනකන් චෙස්ට් එක ඉදිරියට නෙලලා තියෙනවා. ඒ කියන්නේ හොඳ මාංශ පේශිනින් වැඩුණ හොඳ මස්කියුලර් චෙස්ට් එකක් බොක්සර් කෙනෙක්ට අවශ්‍යයි. සාමාන්‍යයෙන් අපි ස්ක්වයර් එකේදී හාප් ටු හාප් බලන මෙෂර්මන්ට් එක තමයි ඒක චෙස්ට් එක. ඒ කරුණු කාරණාත් එක තමයි මේ බොක්සර් බ්‍රීඩ් එකේ බ්‍රීඩ් ස්ටෑන්ඩඩ් එක ගැන සම්පූර්ණ කියවෙන්නේ. ඔව් ෂෝ එකේදී ඔය කිව්ව දේවල් ටික එක්කම අවශ්‍යයි. මොකද එයා ඉදිරියට යන්නත් අනිවාර්යයෙන්ම වර්කින් ගෲප් එකක් කියන්නේ තියෙන හැම බ්‍රීඩ්ස් ගොඩක් එකට හැප්පෙනවා. අපි එතනදී ක්වොලිෆයිඩ් වෙලා ආවොත් අපි කොයි සමාට අපිට බෙස්ට් ඔෆ් බ්‍රීඩ් දෙනවා බොක්සර්. හැබැයි අපි ට්‍රයි කරන්න ඕනේ ගෲප් එක දිනන්න. ගෲප් එක දිනුවොත් තමයි අපිට යන්න පුළුවන් බෙස්ට් ඉන් ෂෝ එකට. ඉතින් ගෲප් එකට යන්න නම් එතකොට අපි ක්වොලිෆයිඩ් වෙන්න ඕනේ. එතනදී මේ කිව්ව ලක්ෂණ අනිවාර්යෙන් හැම එකක්ම තියෙනවා නම් අපිට ගොඩක් වැදගත්. ඉතින් අපිට ඒකෙදී අපි රටින් ගෙනාපු සත්තුන්ගේ ඇත්තටම ඒවා හොඳ පේරන්ට්ස් ලඟින් අරන් ඇවිත් තියෙන උන් ඒ සත්තු ඇත්තටම අපි හිතුවට වැඩිය ලේසි මේන්ටේන් කරන්න. දැන් අර මෙහෙන් ගත්තම බ්ලඩ් ලයින් එකේ ප්‍රශ්න හින්දා තමයි අපිට හරි හොඳ සතෙක් තෝරගන්න බැරි වෙන්නේ. හැබැයි අපි රටින් ගෙනාපු හොඳ සතෙක් හැමනිතරම අපිට ලේසි ගෙනියන්න. සමිත් අපිට කියන්නකෝ දැන් පැච් ඉන්නවා එවි ඉන්නවා මේ දෙන්න තමයි ඩිරෙක්ට් ඉන්දියා වලින් ලංකාවට ඉම්පෝට් කරේ. එතකොට මේ දෙන්නගේ මේ දෙන්න බ්‍රීඩ් වුණාට පස්සේ හොඳ පපීස්ලා අද වෙනතුරු ඉන්නවද
प्रथम अतावट अभी हम लिटेक करती डबल सैट इंपोर्टेड मुकोद पैच सामान्य बेस्ट ऑफ ब्रीड पहलवा दिन यानी ब्लड लाइन के पैच के क्वालिटी के कथाकर किसी प्रश्न आखना है ये वगैरह ये भी तो मैं बेस्ट इन शो का सामान्य दिन पलवे बॉक्स फीमेल श्रीलंका ये देखे लिटे आकार अभी दिन विकुन तीन अभी तव लिटे एंड बलापुर मुकोद एक अभी तव इधर बलापुर मे लाइन देखें एने का अभी तव मेल के गेन बलापुर मुकोद मे लाइन के नत्ता असरण विनिंदा एक अभी अनिवार्य तब हम मे बच्चे हम क्वालिटी मेल के गेन मे लंका तीन बॉक्स तीन तेन मीट वे इधरगे अतर अभी कैनल के एक मार मुना කියන්නේ මේක ව්‍යාපාරයක්ම කරගන්නේ නැහැ මේ බ්‍රීඩ් එක සාමාන්‍යයෙන් කිසි තැනකට ලංකාවේ ගේන තමයි උලංගි විශේෂම අරමුණ තියෙන්නේ ව්‍යාපාරයකට දැන් ඇත්තටම ව්‍යාපාරිකුත් තියෙනවා එතන ඒ වගේම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ බොක්සර් බ්‍රීඩ් එක ඇත්තටම යට ගියපු බ්‍රීඩ් එකක් ඒකට හේතුව තමයි ලොකු මුදලක් යනවා අපිට රටින් ගේන්න හැබැයි අපි දැන් ඒකට අඩිතාලම දාලා තියෙන්නේ ලංකාවට එතකොට දැන් අපිට හොඳ ක්ලයන්ට්ස් ලා සෙට් එකක් ඉන්නවා මිනිස්සු ආදරය කරනවා බොක්සර්ට මොකද මේ මාකින්සලට ආසයි thing boxer කියන්නේ pet කියන්නේ show විතරක් නෙමෙයි අපිට හොඳට කියන්නේ ගෙදරකට හුරතලයට වුණත් හදන්න හොඳ breed එකක්. ඉතින් මම හිතනවා කිසි ප්‍රශ්නයක් නැද්ද අපි දීපු ලිටේ එකත් ගමු. දැන් අපි තව ලිටේයක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ ලිටේ එකටත් හොඳ සාධාරණයක් කරන්න පුළුවන්. එතකොට අපිට ඔව් ඒ වගේමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ boxer කියන්නේ පිට රටින් ආනයනය කරන්න කැමති නම් අපේ ගෙහන්ව සම්බන්ධ කරගන්න පුළුවන්. අපි ගෙහන්ගේ නම්බර් එකේ වීඩියෝ එකේ දාලා තිනවා. ඉතින් ගෙහන්ව සම්බන්ධ කරගත්තොත් හොඳ බෙස් ක්වොලිටි හොඳ බොක්සර් කෙනෙක් ලංකාවට ඔයා ගාවටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් සමිත අපිට කියන්නකෝ දැන් මේගොල්ලෝ ගත්තෝ දැන් මේ අපි පපීස්ලා ගත්තොත් පොඩි කාලේ අපි පපී කෙනෙක්ට කොහොමද කන්න දෙන්නේ විටමින්ස් දෙන්නේ එතකොට ඒගොල්ලන්ගේ ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද ලොකු වෙනකන් අපි අරන් ඉන්නේ. රයිට්. ඒ දිසරි මම මට පොඩි වෙලාවක් දෙන්න. අපි දැන් මේ වෙනකොට සාමාන්‍ය බොක්සර් ෆීමේල් එක IV බෙස්ට් ඉන් ෂෝ දිනලා තන යා රිටයර්. එතකොට පැච් අවුරුදු 5යි දැන් අපි ඒ දෙන්නම රිටයර්ඩ්. ඒ කියන්නේ ආයෙ ෂෝ කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඉතින් එතනදී මට ඒක කියන්න ඕන වුණේ මොකද නැත්තම් අපි දැන් යන්න තියෙන ඉහළම තැනට ගිහිල්ලා ආයෙ ෂෝ කරනවා කියන්නේ ඒක වැඩක් නෑ. අපිට මෙතනින් අපි බලාපොරොත්තු වෙන සමාජයට හොඳ පපීස්ලා දෙන්න. එතකොට අපි වැදගත් වෙනවා දැන් ලිටර් එකක් ආම ෂෝ ක්වොලිටි වෙන්නේ සියලුම පපීස්ලා. සමහරට හතක් ආවොත් තුනක් ෂෝ ක්වොලිටි වෙයි. එතකොට මාකින්ස් ගත්තොත් ඉතින් අර බ්‍රින්ඩල් ෆෝන් white එතනදී අපි white ගත්තොත් white show කරන්න බෑ. එයාලට pedigree හම්බ වෙන්නේ නෑ. brindle fawn තමයි ගොඩක් වෙලාවට show කරන්නේ. right එතකොට ඒ කතාවත් එක්ක අපිට කියන්න මම ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට එන්නම්. එතකොට අපි කොහොමද puppy කෙනෙක් ට්‍රේන් කරගන්නේ කෑම වලට? right දැන් අපි puppy කෙනෙක් ඇත්තරම දැන් අපි double sight imported එකකින් අපි හොඳ puppies ලා දුන්නත් එතකොට හරි يعني professional trainer කෙනෙක්ගේ උපදෙස් නැතුව අපි කොච්චර හොඳ බ්‍රීඩ් එකක් ගිහිල්ලා දුන්නත් මොකද පොඩි කාලේදී පළවෙනි මාස 3 අපි පරිස්සම් කළා හදන්නේ කකුල්. මොකද කකුල් ඇදෙවෙනවා. මොකද මෙයාලා ගෙදර ගිහිල්ලා හදන්නේ ටයිල් එකේ. ටයිල් එකේ හදන්න බෑ. එතකොට අපි පුළුවන් තරම් ටයිල් එකෙන් එළිය තමයි පළවෙනි මාස 3 යන්න ඕනේ. එතකොට මාස 3ේදී අපි සාමාන්‍යයෙන් අපි කැල්සියම් ගත්තොත් වැදගත්ම සිරප් එකක් තමයි අපි දෙන්නේ. කැල් මල්ටි විටමින් එක කැල්සියම් එක සිරප් එකක් කියන්නේ. එතකොට එහෙම ගියොත් මාස 3න් පස්සේ අපිට ඇඩ්වාන්ස් විටමින්ස් වලට යන්න පුළුවන්. එතකොට වැදගත්ම දේ තමයි මෙයාලට ඕනේ ප්‍රෝටීන්. බොක්සර් කියන්නේ හරි ශක්ති සම්පන්න ඩොග් බ්‍රීඩ් එකක්. ඩොග් බ්‍රීඩ් එකක්. එතකොට අපිට මේ කැරට් ඒ කියන්නේ එලෝලු වර්ග දීලා අපිට හොඳ ක්වොලිටි සතෙක් හදන්න අමාරුයි. එතකොට ඩෝ ෆුඩ් එකකින් යනවා නම් අපිට බැලන්ස් ඒ කියන්නේ ඕවේට් එන්නේ නැතුව බොඩි ෂේප් එක හරියට මේන්ටේන් කරන් කකුල් සැදෙවෙන්නේ නැතුව ඒ කියන්නේ පෝට්ස් හොඳට ලස්සනට ලොකුවට හිටින්න පුළුවන්. අපිට එතකොට පොඩි කාලේම ඕන ඉයර් ක්‍රොපින් එක කැමති නම් කරන්න පුළුවන්. ටේල් එක ඕන නම් ක්‍රොප් කරන්න පුළුවන්. හැබැයි කැමති නම් සමහරට ඒ වුණාට ඒක ෂෝ එකට බලපාන්නේ නැහැ. අපිට ෂෝ එකේ දැන් ගොඩක් ඉස්සරහට ගොඩක් ඒ කියන්නේ කන් හරියට කපන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මිනිස්සු හිතනවා හරි පාපයක්. ඒක ඊටත් වඩා ලොකු ගේම් එකක් දෙන්න ඕනේ මේක ටේප් කරලා උඩට ගේන්න. ඒකදී ෆේල් වෙනවා සමහර දවට. හරියට ඉයර් ක්‍රොපින් එක හරි තැනකින් කරේ නැත්නම් අනිවාර්යයෙන්ම කන ෆේල්. දැන් මේ වගේ ක්වොලිටියට ගන්න බැරි වෙනවා නැත්නම්. ඉතින් ඒකෙන්ද එතන ප්‍රශ්නයක් වෙනවා. එතකොට පුළුවන් තරම් ඒ කියන්නේ
සතෙක් ප්‍රොෆෙෂනල් ට්‍රේනර් කෙනෙක්ගෙන් ට්‍රේනින් කරගත්තොත් ඒ කියන්නේ බල් ඒ කියන්නේ ගෙදරට ගෙන ආපු දවසේ ඉඳලා ටොයිලට් ට්‍රේනින් කේජ් ට්‍රේනින් කොහොමද කරන්නේ ෆුඩ් දෙන්නේ කොහොමද ඒ කිය අපි ෂෙඩියුල් එකකට ගියොත් අපිට ලේසියි ඒ කියන්නේ අපි නිකන් උදාහරණයක් ගත්තොත් අපි එක දරුවෙක් හැදෙනවා කැමති තාලට නිදහසේ තාවෙක් දරුවෙක් හැදෙනවා පන්ති යනවා සෙල්ලම් කරනවා ටීවී බලනවා හැබැයි යා යන්නේ යම් කිසි ස්ටෙප් බයි ස්ටෙප් අනිවාර්යෙන් අර ස්ටෙප් බයි ස්ටෙප් හොඳට ගිය දරුවා සමාජයේ ඊළම තැනකට යනවා හැබැයි මුල ඉඳලා නටපු දරුවා අනිවාර්යෙන් ට්‍රේනර් ඒ වගේ පැටියෙක් අපි හැදුවොත් අනිවාර්යෙන් ට්‍රේනින් කරන්න ඕනේ එතකොට අපි ට්‍රේනින් කරන්න ගෙන ආපු දවසේ තමයි වැදගත්ම වෙන්නේ මොකද ටොයිලට් ට්‍රේනින් එක තමයි ගෙදරට හරි කරදරයක් ඒක ඉතින් ඒක ඒ වගේ දේවල් අපි හිතන්නේ නැහැ ඒ වුණාට එතකොට අපිට සත්තු අපිත් එක්ක තියෙන සම්බන්ධතාවයේ නැති වෙනවා අපිට එපා වෙනවා ස්ටූල්ස් ගේයි දානවා යෝරින් දැන් සමහරට අපිට ඒක දැනෙන්නේ නැහැ හැබැයි විසිටර් කෙනෙක් ආවොත් විසිටර්ට දැනෙනවා ඉතින් අපි දැන් ප්‍රොෆෙෂනල් ට්‍රේනර් කෙනෙක්ගේ විශේෂත්වය තමයි එයාලා කියලා දෙනවා කොහොමද මේක කරන්න කියන එක විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ දෙනට ගොඩක් වර්ධන දේ තමයි මේ ට්‍රේනින් කරද්දී අපේ පවුලට ගෙනාම අපි වන් මාස්ටර් වෙන්න දෙන්න බෑ ඒ වන් මාස්ටර් වෙනවා කියන්නේ දැන් මට ආදරය කරන මිනිහට මම ආදරය කරනවා එතකොට සතා හැම නිතරම දැන් අපි ගත්තොත් තාත්තත් එක්ක තමයි බල්ලගේ ඩොග් හැම සම්බන්ධතාවය ඔක්කොම තියෙන්නේ හැබැයි කෑම දෙන්නේ ඔක්කොම හැබැයි බබා දරුවෝ ඒකට ඉන්වෝල් වෙන්නේ නැහැ ඒක වැරදි අපි මේක පවුලක් විදියට යන්න ඕනේ දැන් ට්‍රේනින් කරද්දී ට්‍රේනර් යුතුකම තමයි මේ කරන ට්‍රේනින් ටික ගෙදරට කියලා දෙන්නේ මේ ඔබීඩියන්ස් ටික ෂෝ ට්‍රේනින් ටික එතකොට අපිට ඒක මේන්ටේන් කරන් යන්න ලේසි ලේසි ඉතින් අපිට වැරදුනේ ගොඩක්ම අපි අර එක්කෙනෙක් මත තමයි යපුනේ ඉතින් එහෙම කරන්න හොඳ නැහැ අනිවාර්යෙන් මේක බ්‍රීඩ් එක ඉදිරියට ගෙනියන්නත් මේකේ ඒ කියන්නේ සමාජයට මේ සතෙක් කරන් උට සාධාරණයක් වෙන්න නම් අනිවාර්යෙන් අපි පවුල විදියට යායුතුමයි අනිවාර්යෙන් මොකද අද කාලේ පැටියෙක් ගත්තට පස්සේ ආව ලොකුනට පස්සේ අපි ගොඩක් දැකලා තිනවා සෝෂල් මීඩියා වල පැටියා ලොකුනාම විකුණනවා ඉතින් ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න ගැටලු තියෙනවා ඔව් ඒකට හදා ගන්න බැරි වෙන්නේ ඒ කියන්නේ අපි හිතන්නකෝ දැන් තාත්තා වැඩට ගියාම හදිස්සියක් වෙලා ලෙඩ වෙනවා ලෙඩ වුණොත් ගෙනියන්න විදියක් නැහැ ඈ කොහොමද වෙක්ටෙනෙක් ළඟට ගෙනියන්නේ එතකොට 3 wheel එක අපි කියමු අපිට දැන් අපේ සමාජය ගත්තොත් අපි 3 wheel එක අඩු ගානේ වාහන වෙලක දාන්නේනවා ගොඩක් අඩුයි ඉතින් වාහන වෙලා ගෙනියනවා හැබැයි ඒව ට්‍රේනින් අපි පවුලක් විදිහට ට්‍රේනින් වෙලා තිබ්බොත් ඒ ගෙදරට දරුවෙක්ට උනා ටක් ගාලා වෙට් කෙනෙක් ළඟට ගෙනියන්න පුළුවන්. මොකද ඒකෙදි තියෙන වාසිය තියෙන්නේ තාත්තා එනකොට නැත්තම් ලෙඩේ උග්‍ර වෙලා තියෙන්න පුළුවන්. වැඩි වෙලා තියෙන්න. ඉතින් අපි එකින්ද පවුලක් විදිහට අපි හැමෝම එක මේක එකතු වෙලා කරොත් අපිට හොඳ සතෙක් හොඳ ආදරයක් දීලා වැඩි කෙටි කියන්නේ ලොකු කාලයක් අපිට හොඳට බලා ගන්න පුළුවන්. එතකොට බලා ගන්න එකෙදි අපිට ලෙඩ රෝග වලට තියෙන දේවල් ගොඩක් අඩු වෙනවා. නැත්තම් කියන්නේ අපි ට්‍රේන කෙනෙක් හැටියට ලෙඩ රෝග ගැන අපි කියලා දෙන්න ඕනේ කොහොමද ඒ කියන්නේ අපි ස්ටූල්ස් ගැන බලන්න ඕනේ යූරින් ගැන බලන්න ඕනේ කියන්නේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ටික් ෆීවර් කියන එක එක දවසට එන්නේ නැහැ එතකොට උගේ ඇක්ටිව් ගතිය අඩු වෙනවනะ කෑම අඩු වෙනවනะ යූරින් ඩාක් කලර් වෙනවනะ අපි ඒකෙදි ටග් ගාලා හඳුන ගන්න ඕනේ හඳුනගෙන පුළුවන් තරයික් වෙනින් වෙට් කෙනෙක් ළඟට ගෙනිච්චොත් අපිට ලේසි එතකොට වෙට් කෙනෙක් ළඟට ගෙනිච්චොත් විතරනේ ඒ කරපු රෙකෝඩ්ස් අපි ළඟ තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම රෙකෝඩ් එක අපි ළඟ තියෙන්න ඕනේ කරේ මොන ට්‍රීට්මන්ට් එකද හදිස්සියක් වෙලා අපිට ඒ ડોක්ටර් හරි ගියේ නැත්නම් වෙන ડોක්ටර් කෙනෙක් ළඟට ගියොත් අපිට කියන්න වෙන්නේ ඉන්ජෙක්ෂන් තුනක් ගැහුවා රතු පාට ටැබ්ලට් එකක් දුන්න සුදු එහෙම බෑ එතකොට අපි ළඟ යාගේ හිස්ට්‍රිය පෝල්ඩරේ තියෙනවා මෙන්න මේ ට්‍රීට්මන්ට් එක තමයි කරේ එතකොට ඒ ડોක්ටරට පුළුවන් එතන ඉඳලා ඉස්සරහට ගෙනියන ගොඩක් ඕවර්ඩෝස් වෙලා තමයි අද ලංකාවේ ගොඩක් සත්තු මැරිලා තියෙන්නේ මොකද අපිට ලැජ්ජයි කියන්න තව ડોක්ටර් කෙනෙක් ගිහින් කියලා කරාගේ එහෙම නෑ අපි මේක අර පෝල්ඩරයක් එක්ක හරියට මේන්ටේන් කරොත් හරි ලේසි අනිවාර්යෙන්ම හොඳ ෆුඩ් එකක් يعني ප්‍රෝටීන් තියෙන ෆුඩ් එකක් අත්‍යවශ්‍යයි මොකද එනර්ජි බල්ලේ එතකොට මෙයාට අපි හිතුවට වැඩිය එක්සයිස් අත්‍යවශ්‍යයි එක්සයිස් කරන්න කරන්න තමයි බොක්සර් ලේසි හැදින් ඉතින් අනිවාර්යෙන් ඒ ටික අත්‍යවශ්‍ය දේවල් ටික රයිට් ඉතින් ඔන්න ඔය විදිහට තමයි පැටියක් තෝරගත්තා පස්සේ ඒ පැටියට කොහොමද අපි ට්‍රේනින් ටික දීලා එයාව ලොකු වෙනකන් අරන් ඉන්නේ මේන්ටේන් කරගන්නේ කොහොමද කියලා අපිට සමිත් විස්තර කරලා දුන්නා right එතකොට දැන් මේ වීඩියෝ එක පුරාටම සමිත ඒවා අපි ට්‍රේනින් ගැන හද්දි ඔය ට්‍රේනින් ගැන මෙයාලට වෙන්න ඕනේ කොහොමද කියලා ස්ටෙප් බයි ස්ටෙප් කියලා දුන්නා. ඔයාලා ට්‍රේනින් ගැන හැන්ඩලින් ගැන කතා කරන්න ඔයාලා තියෙන එක්ස්පීරියන්ස් මොනවද?
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර 22ක් කාලයක් සේවය කරා. ඒ වගේම සුනකින් සමගව වසර 20ක් මම වැඩ කළා තියෙනවා ගුවන් සුනක ඒකකේ. ඉතින් එතනින් තමයි ඇත්තටම ජීවිතේ ශක්තිය ලැබුණේ ට්‍රේනින් සම්බන්ධව. මොකද ට්‍රේනින් කෝඩින් අපි දකින්නේ ෂෝ ට්‍රේනින් විතරක් නෙමෙයි, වැදගත්ම ඔබීඩියන්ස් ට්‍රේනින්. මොකද ෂෝ කරන සත්තු ගොඩක්ට වඩා ඔබීඩියන්ස් කරන සත්තු තමයි ගෙදරකට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඕන ඔබී කියන්නේ අපි කරන හැම දෙයක්ම අපි ට්‍රේනින් කරන්න ඕනේ, වැදගත්ම දේ ටෝන් එකට නෙමෙයි, අපි පීල් සිග්නල්ට ට්‍රේනින් කරා. ටෝන් එකට ට්‍රේනින් කරොත් වැදගත් වෙන්නේ ට්‍රේනට විතරයි වැඩ කරන්නේ. අපි හැම විටම සිග්නල් වලට වැඩ කරොත් ඕන එක්කෙනෙක්ට කියන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි අය එක්ස්පීරියන්ස් එකෙන් අපි හැම විටම මිනිස්සු කියන්නේ ට්‍රේනින් කරන්නේ ගෙදර එක්කෙනෙක්ට නෙමෙයි, සියලුම දෙනාට මේ ට්‍රේනින් එක කියලා දෙනවා. කියලා දීලා අපි මුලින්ම පේන්න කරනවා, එයාලට සේ කරන්න කියනවා, එයාලගේ වරද හදනවා. ඉතින් අවසාන ප්‍රතිපලය මේ ට්‍රේනින් එක ට්‍රේනින් වෙන්න ඕනේ ගෙදරට. නැත්තම් මට ට්‍රේනින් වෙන එක නෙමෙයි මගේ යුතුයකම, මේක ගෙදරට කොහමද කියලා දෙන එක, ගෙදරව ට්‍රේනින් කරන එක තමයි මගේ යුතුයකම. ඉතින් ඒකට ශක්තිය වුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් සුනක ඒකකේ. ඉතින් සවිතයෙන් ඔබ දැන් බලන් ඉන්න කෙනෙක් හරි ඔබ සම්බන්ධ කරගන්න කැමැත්තක් තියෙනවා නම් ඒ සඳහා ඔයාලට කටයුතු වලට ඔයාලට යන්න පුළුවන්ද? ඔව්, අනිවාර්යයෙන්ම ගෙදරට ගිහිල්ලා අපි ඒක කරලා දෙනවා. කරලා දෙන විතරක් නෙවෙයි කියලා දෙනවා. ඉතින් කියන්නේ සුනකෙක් තෝරගන්න එකේ ඉඳලා අවසානයේ නිකන් කැනල් මැනේජ්මන්ට් එකේ ඉඳලා කියලා දෙන්න පුළුවන්. ඉතින් අපිට කන්ටැක්ට් කරොත් ඕන උපදෙසක් ලබා දෙන්න පුළුවන්. ගෙස් බොක්ස් කැනල් එකේ ඔබලාගේ දැන් මේ බොක්ස බ්‍රීඩ් ගත්තොත් අපි පපීස්ලව කොයි වගේ ප්‍රයිස් රේන්ජ් එකකටද යන්නේ? ඒකයි ප්‍රයිස් රේන්ජ් වෙනස් වෙනවද නැත්නම් එකම රේන්ජ් එකේද යන්නේ? ඔකෝ බොක්ස් අපේ කැනල් එකේ ගත්තොත් එහෙම මම පොදුවේ කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් අපේ පැච්චුයි IV වගේ කම්බිනේෂන් එකක්, ඒ කියන්නේ බෝත් සයිඩ් ඉම්පෝර්ටඩ් කම්බිනේෂන් එකක පැටව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ලක්ෂයත් 150,000 අතර වගේ ප්‍රයිස් රේන්ජ් එකට යනවා. ඒක ඇවිල්ලා ෂෝ ක්වොලිටි, ඒ කියන්නේ බල්ලාගේ ෆීචර්ස් අනුව ඒක වෙනස් වෙනවා. ඊට අමතරව කන්ට්‍රිබියුට් ෆීමේල් කෙනෙකුයි ඉම්පෝර්ටඩ් මේල් කෙනෙකුයි ක්‍රොස් කරලා එන ලිටර්ස් වල බටව සාමාන්‍යයෙන් රෙජිස්ට්‍රේෂන් එක 45,000 අතර වගේ ප්‍රයිස් රේන්ජ් එකට යනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් වයිට් පපි කෙනෙක් ගන්න කවුරු හරි කැමැත්තෙන් ඉන්නවා නම් ඒගොල්ලන් සාමාන්‍යයෙන් යන්නේ 30,000-35,000. මම මේ කතා කරන්නේ හොඳ පියෝ බ්‍රීඩ් බොක්සර්ස් වගේ නේ. බොක්සර්ස් ලගත්තොත් එහෙම පියෝ බ්‍රීඩ් නැති කට්ටිය ඩඩු ගණන් වලටත් ඉන්නවා. මම මේ කතා කරන්නේ හොඳ පෙළපත හොඳ ඊට අමතරව රෙජිස්ටර්ඩ් ඒ වගේ සත්තු ගන්නවා නම් යන ප්‍රයිස් රේන්ජ් එක තමයි මම වට කිව්වේ. ඒ කියන්නේ ඒ වගේ සුනක කේසුණකෙක් ඔකන්ගේ කැනල් එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ හැකියාවක් තියෙනවා. ඔව්, ඒ හැකියාව තියෙනවා. අපි ඇත්තටම පැච් ගේ ඊවි ගේ කම්බිනේෂන් එකෙන් ලිටර් එකක් බලාපොරොත්තු වෙන තියෙනවා. කාට හරි හොඳ පියෝ බ්‍රීඩ් ෂෝ ක්වොලිටි බල්ලෙක් තෝරගන්න ඕන නම්, පපි කෙනෙක් තෝරගන්න ඕන නම් අපිට අපේ නම්බර්ස් වලට කතා කරලා අපි අමතනලා ඒ පහසුකම ලබා ගන්න පුළුවන් ඕගලන්ට. හරි, අනිවාර්යයෙන්ම බලන් ඉන්න කට්ටියට කැමති නම් බොක්සර් බ්‍රීඩ් එක හදන්න, බොක්සර් කෙනෙක් ආදරයට හදන්න, ඒ වගේමයි ෂෝ කරන්න අරමුණක් තියනා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ගේජ් බොක්ස් කැනල් එකට කතා කරොත් ඔයා බලාපොරොත්තු වෙන සුපර් ක්වොලිටි පපි කෙනෙක් ගන්න පුළුවන්. ඉතින් මට අවසාන වශයෙන් කියන්නකෝ මේගොල්ලොන්ගේ දැන් මේ ඔයගලගේ කැනල් එක දැන් තියෙන තැනත් එක්ක ඉදිරියට මොන වගේ තැනකට ගේන්න අරමුණු තියනවද සාමාන්‍යයෙන්? ඔව්, අපි ඇත්තටම තව මේල්ස්ලා ඉම්පෝර්ට් කරන බලාපොරොත්තු ඉන්නවා. ඒ කියන්නේ අපි බ්ලඩ් ලයින්ස්, ඒ කියන්නේ හොඳ බ්ලඩ් ලයින්ස් වලින් පැච් IV වගේ ඒ වගේ හොඳ මේල්ස්ලා ෆීමේල්ස්ලා ඉම්පෝර්ට් කරන බලාපොරොත්තු ඉන්නවා. ඊට අමතරව අපි වෙනත් බ්‍රීඩ් අපේ අවශ්‍ය නම් කාට හරි ගේන්න ගන්න යන ආනයනය කරගන්න අපි ඒකත් කරනවා ක්ලයින්ට්ගේ අවශ්‍යතාවයට අනුව. එහෙම කරන්න ඕන නම් අපි අමතන්න පුළුවන් අපි කන්ටැක්ට් ඩීටේල්ස් වලින්. අමතරව වාගේ අවශ්‍යතාවය බොක්ස බ්‍රීඩ් එක විතරක් නෙමෙයි, Tamanda කැමති ආස කරන බ්‍රීඩ් එකක් ඉන්නවා නම් පිට රටින් ආනයනය කරගන්න පුළුවන්. ගෙස් කැනල් එක සම්බන්ධ කරගත්තොත් ඒ පාසුකමුත් මේ කැනල් එකෙන් ඔබට ලබා දෙන්න සියලු සූදානම් කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අද දවස බොක්ස බ්‍රීඩ් එක වෙනුවෙන් වෙන් කරපු කාල වේලාව අවසාන වෙගෙන යන්නේ. ඉතින් මම විශ්වාස කරනවා බ්‍රීඩ් එක ගැන සම්පූර්ණ විස්තරයක් ඔයා ගාවට ගෙනාවා කියලා සිලොන් පෙට් මීඩියා අපි. ඉතින් විශේෂයෙන් ස්තුතියන් දෙනවා සමිතේ වාඩක්, හසුන්ටත්,
මලින්දුරත් අද මේ බොක්සර් බ්‍රීඩ් එක ගැන අපිට ඇත්ත කරුණු සවිස්තරාත්මක කියලා දුන්නට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ ගෙහන්ට ගෙහන් අපිට මේ අවස්ථාව ලබා දුන්නා ඒ වගේමයි ගේස් බොක්ස් කැනල් එක ඔයාලට පපි කෙනෙක් ගන්න ඕන නම් හොඳ සුනෙක් ආරණ්‍ය කර ගන්න ඕන නම් ට්‍රේනින් පිළිබඳ දැනුමක් ලබා ගන්න ඕන නම් අනිවාර්යෙන් දාලා තියෙන පල්ලෑ නම්බර් එකට කෝල් කරලා ඒ සඳහා සම්බන්ධ කර ගන්න පුළුවන්. ඉතින් නැවතත් අලුත් බ්‍රීඩ් එකක් අරගෙන එන බලාපොරොත්තුෙන් අද රොබිනි වහන්සේ සමුගන්නෝ ශ්‍රී දානම ජයින් ජය වේවා.